මාර්ගයේ වඩමු කියලා ගොඩාක් කට්ටිය කියන වඩන කට්ටිය වඩන්නේ ඒ කියපු මාර්ගයමද කියන ප්‍රශ්නය තමයි දැනට පවතින ලොකුම ප්‍රශ්නය. අපි වඩන මාර්ගය හරියටම හරිද? ඒ කියන මාර්ගයේද අපි වඩන්නේ? එහෙම නැත්නම් මේ පුරුදු කරගෙන යන එක නිවැරදි එකක්ද කියන ප්‍රශ්න තියෙනවා. ගොඩාක්ම මේ මාර්ගයේ වඩන ආර්යවරු තුළ මේ ප්‍රශ්නය මතුවෙන්නේ කුමක්ද හේතුව කියලා බැලුවාම ඔයිට තියෙන ප්‍රධාන හේතුව තමයි මාර්ගය කියලා වෙනම එකක් තමන්ගේ ඔළුවේ නඩත්තු කිරීම. මාර්ගය කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඵලය කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ නිසා මේ ඒකේන තැනට මේක යන්න නම් මේක මේ විදිහට යන්න ඕනේ කියලා එකක් නඩත්තු කරනවා. ඵලයක පවතින ප්‍රත්‍යක්ෂ අවබෝධය එහෙම නැත්නම් ප්‍රඥාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එක රහතන් වහන්සේ නමක් ඉන්න පුළුවන්, බණ කියන්න බෑ, ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. හැබැයි උන්වහන්සේට එක උත්තරයක් දෙන්න පුළුවන්. මේ කියන ප්‍රශ්නෙට උත්තරේ දන්න අන්න ආවලා සුදුසුයි. මේ කියන ගැටලුව විසඳන්න අන්න ආවලා දක්ෂයි කියලා යොමු කරන්න දක්ෂයි. උත්තර දෙන්න දක්ෂ නැහැ. සමහර අය ඉන්නවා බුදුහාමුදුරුවෝ ළඟට ගේන ප්‍රශ්න මගින් විසඳනවා. උඩට යවන්නේ ඒක මගින් විසඳනවා. එච්චර දක්ෂයි. මොකද්ද මේ මාර්ගයේ වඩන ආර්යවරු තුළ තියෙන මේ ප්‍රශ්නේ කියලා බැලුවාම ඇයි එයා මාර්ගය පිළිබඳව වටිනාකම කදාගත්තේ? එයාගේ මාර්ගය පිළිබඳව වෙනමම ලෝකයක් එයා නඩත්තු කරගත්ත නිසා තමයි ওই ප්‍රශ්න ඇති වුනේ. මාර්ගය කියලා කියන්නේම ඵලය කියලා කියන්නේම මේ දැන් වර්තමානයේ තමන් ඉන්න මානසිකත්වයමයි. දැන් කමඨාණක් දුන්නා. ඒ කමඨාණ වැඩෙනවද නැද්ද කියලා එයා දැනගන්නේ කොහමද? ඒ කමඨාණ තුලමයි. ආයිත් වෙන කමඨාණකින් දැනගන්නේ කොහමද? නැති වෙච්ච තැන හෙව්වාම නේද කම්බ වෙන්නේ? මෙතන නැති වෙලා අන්න ආවල් දිසාවේ හොඳට හෙලිය තියෙනවා. හොඳට පෑදිලිව පේනවායි කියලා හැතම්යක් එයාටකින් හොයනවා. ඇයි එතන හොයන්නේ? එතන හොඳට හෙලියයි. හැබැයි වැටිලා තින්නේ මෙන්න මෙතන හඳුරේ. එළිය තියෙනවායි කියලා වෙන තැනක හෙව්වට ඒ හොයන වස්තුව හම්බෙන්නේ නැහැ. ගොඩක් මේක වඩන කට්ටියට ওই ප්‍රශ්නේ වෙලා තියෙනවා. මම වඩන දේ හරියටම හරිද නිවැරදිද කියන තීරණයට ඒගොල්ලන්ට එන්න බෑ. දැන් මම කමඨාණක් දෙනවා, ඒ කමඨාණ වඩනවා. දැන් මේ කමඨාණ වඩන්ඩ නිවීමක් ඇති වෙනවා නම් කමඨාණ හරිද වැරදිද? හරි. මේක වඩන්ඩ නිවීම පොඩ පොඩ පිරිහෙනවා නම් කැළඹෙනවා නම් එන්නෙන්න ප්‍රශ්න අධික වෙනවා නම් මානසිකත්වය විකෘති වෙනවා නම් කමඨාණ වැරදි. එහෙනම් අපි වඩන මාර්ගය තුලමයි අපි දැනගන්නේ ඒ මාර්ගය හරිද වැරදිද කියලා. අපි තුල පවතින අවබෝධය තුලින්මයි අපි දැනගන්නේ ඒ අවබෝධය හරිද වැරදිද කියලා. දැන් අවබෝධයකටපත් උනා කියමුකෝ. අපි කියන සෝවාන් සකෝදාගාමි අනාගාමි අරියක් කියලා. දැන් සෝතාපන්න කෙනා හිතනවා මම සෝතාපන්නයි. මං අවබෝධයක ඉන්නවා. පළවෙනි අධිහරේ අවබෝධයක ඉන්නවා. එයා මේ ලෝකේ හැමදේම දකිනවා හේතුඵල ධාමින. හැබැයි හම්බ ගෙඩියක් දුන්නාම යට හේතුඵල ධාම අමතක කරනවා. කට කෙල පිළිලා මේක වළඳන කන් උන්වහන්සේට 100ක් නෑ ඇඟිලි ඔක්කොම වෙවුලනවා. අයි මේක වළඳ ගන්න ඕන ඉක්මනට. හේතුඵල ධාම උන්වහන්සේගේ අවබෝධය වුණත් ඒ හේතුඵල ධාමෙන්ම අපි බැලුවා. ඒක නිවැරදිද කියලා. ඒක නිවැරදි එකක් නෙමෙයි. ඇයි? ඒ අවබෝධය තාම ප්‍රත්‍යක්ෂ වෙලා නෑ. ප්‍රත්‍යක්ෂ වෙලා නෑ. හේතුඵල ධාම ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙකුට අඹ ගෙඩියක් දුන්නාම කලින් එයා ගොඩාක් කැමති අඹ ගෙඩියට. හැබැයි දැන් දුන්නාම දන්නවා කවදාද අඹ ගෙඩියක් පූජා කරන්න ඇති. මේ අඹ ගෙඩිය මට ලැබෙන්න
හේතුවක් තිබුණා. නැතුව හම්බෙන්නේ. ඒ හේතුව ප්‍රතිඵලයක් වුණා. ඵලය ගෙවෙනවා කියන මානසිකත්වයෙන් මේක වැළඳුවොත් විතරයි නැවත මේ හම්බගෙඩිය මගේ ජීවිතේ සම්බන්ධ නොවන්නේ. ආසාවෙන් බලාපොරොත්තුවෙන් අනිත්‍යයට නොදී මේක කොමාරි කනවා, මේක රසයි, මේක අංගල මං කොමාරි තනියම කනවායි කියලා ඒකට මොනවාරි කෙලෙසයක් තෘෂ්ණාවක් ඇති කරගත්තොත් දැන් මෙතන හේතුවක් ඇදෙනවා. ඒ කියන්නේ මේ අඹගෙඩිය ආයි පැලවෙනවා. අපේ ජීවිතේ නැවත ඒ අඹගෙඩිය ගනුදෙනු කරන්න වෙනවා. එහෙනම් කෙල උරාගෙන ඒක දැක්ක ගමන්ම කාලා දාන්න ඕනේ කියන ආසාවෙන් ලෝභෙන් ඒක අරගෙන කපලා වළඳලා දැම්මාම දැන් උන්වහන්සේට හේතුඵල ධර්ම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අවබෝධය තුලින්මයි දැනගන්නේ ඒ අවබෝධය නිවැරදිද නැද්ද කියන එක. වඩන මාර්ගය තුලින්මයි දැනගන්නේ ඒ කියන මාර්ගය හරිද වැරදිද කියන එක. වෙන ක්‍රමයක් නැහැ. දැන් අපි තුල තියෙන අවබෝධය අපේ ජීවිත කාලය පුරාම තියෙනවද සතර ආකාර ඉරියව්වල? නැහැ. ඇයි මේක අපෙන් ඈත් වෙන්නේ? ඒ කියන්නේ ඒක තාම පරිපූර්ණ වෙලා නැහැ. ඒකේන සම්මා දිට්ඨිය තුල එයාගේ ජීවිතය පවතින්නේ නැහැ. එයා නිතර නිතර එළියට යනවා. ඒ සම්මා දිට්ඨිය එයාගෙන් බැහැර වෙනවා. එහෙනම් ඒ සම්මා දිට්ඨිය තාම පරිපූර්ණ එකක් නෙමෙයි. ඒ අවබෝධය සම්පූර්ණකමටපත් වෙච්ච එකක් නෙමෙයි. දෝෂ තියෙනවා. දුක කියලා එකක් තියෙනවා. දුක කියලා එකක් තියෙනවා. ඇයි දුක කියලා එකක් තියෙන්නේ? සැප කියලා එකක් තියෙන නිසා. ඇයි සැප කියලා එකක් තියෙන්නේ? දුක කියලා එකක් තියෙන නිසා. දුකයි සැපයි ඇයි තියෙන්නේ? මධ්‍යස්ථය කියලා එකක් තියෙන නිසා. ඒ දෙකකටම නැති එකක් තියෙන නිසා ඒ දෙක පවතිනවා. මධ්‍යස්ථය නිසා අන්ත දෙක පවතිනවා. අන්ත දෙක නිසා මධ්‍යස්ථය පවතිනවා. දැන් මෙතනත් ඒකින ධර්මතාවය තියෙනවා. මේක මාර්ගයක් වශයෙන් වඩනවා කියමුකෝ කියමු කිසි කෙනෙක්. මොකද මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න එයා යම් කිසි එකක් පුරුදු කරනවා. දැන් මෙයා හරියටම මේක වඩනවා කියලා දැනගන්නේ කොහොමද? එයා හරියටම මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා. මේක කොහොමද දැනගන්නේ? එයා වඩන මාර්ගය තුලින්මයි දැනගන්නේ. ඒකට වෙනම මේ උපකරණ නැහැ දැනගන්න. එහෙම උපකරණයක පරිස්සමය කරනවා නේ, ඒක මාර්ගයක් නෙමෙයි. එයා ඇලෙන්නේ නැත්තම්, එයා ගැටෙන්නේ නැත්තම්, එයා යන මාර්ගය හරිද වැරදිද? හරියටම හරි. ඇලෙන්නේ නැත්තම්, ගැටෙන්නේ නැත්තම්, එයා යන මාර්ගය හරි. එයා ඇලෙනවා නම්, එයා ගැටෙනවා නම්, ඒ කියන මාර්ගය වැරදි. එහෙනම් එයා මධ්‍යස්ථයව තාම නැහැ. ලෝකේ කවුරුත් අපට අවශ්‍ය නැහැ. එයා මධ්‍යස්ථද නැද්ද? මධ්‍යස්ථ නැහැ. ලෝකේ කවුරුත් නැපා නම් එයාත් ලෝකයේ කෙනෙක් නේ. එයාවත් එයා අයින් කරන්න එපා. ඇයි එයාට එයා කැමති උනේ? ඒ කියන්නේ මේ වාගේ කය තියෙන, මේ වාගේ කොටස් ඉන්ද්‍රියන් තියෙන, මේ වාගේ සත්වයකට එයා කැමති. ඒ කියන්නේ එයාට එයා කැමති. ඇයි ඒ වගේ මේ අනිත් සත්තුන්ට කැමති නැත්තේ? ඒ කියන්නේ අනිත් අය ලෝක සත්වයා වශයෙන් එයා පිළිගන්නේ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැමෝටම කැමති. එයා මධ්‍යස්ත කෙනෙක්ද? එයාටත් වැඩිද? එයාත් අර කින තැන ඉන්නේ. කවුද එන මධ්‍යස්තව ඉන්න කෙනා? හැමෝටම කැමති වෙන්නෙත් නැති, හැමෝටම අකමැති වෙන්නෙත් නැති කෙනෙක් ඉන්නවා. කවුද එයා? හැමෝටම කැමති වෙන්නෙත් නැති, හැමෝටම අකමැති වෙන්නෙත් නැති කෙනෙක් හිටියොත්, එහෙම කෙනෙක් ඉන්නවයි කියලා අපි හිතුවොත් එයා කොයි වගේ කෙනෙක් විය යුතුද? ඒ කෙනා මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? මේක දන්නේ නැති කෙනාට අර කෙනා මධ්‍යස්ථව ඉන්න බෑ. ඇයි? මධ්‍යස්ථයේ ඉන්න කෙනා කොයි වගේ කිද කියලා එයා දන්නේ නැහනේ. බඩගිනි තියෙනවා කට්ටියකට. බඩගිනි නැහැ කට්ටියකට. කෑම කන මානසිකත්වය දැනගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් එයා ඉන්න ඕනේ කොතනද? බඩගිනි තියෙන තැන.
ඇයි බඩගින්නේ තියෙන කෙනෙකුට විතරයි කෑම කනකොට තියෙන මානසිකත්වය දැනෙන්නේ? කෑම කනකොට මොන වගේද හිතට දැනෙන්නේ කියලා දැනගන්න නම් එයා බඩගිනි කියන කෙනෙක් වෙන්න ඕනේ. බඩගිනි ඇත්තෙක් මෙන් එයා ජීවත් වෙන්න ඕනේ. එතකොටයි එයාට ඒ කෑම පිළිබඳ ඒ අවබෝධය ලැබෙන්නේ. බඩගිනි නැත්තා, බඩගිනි නැති කෙනෙක් වාගේ හිටියොත් එයාට කෑම පිළිබඳව ඒ අදහස ලැබෙයිද? කෑම කනකොට මොන වගේ සිතක් එයිද? ඒක එයාට තේරෙන්නේ නැයි. බඩගිනි නැත්තෙක් එයා. මධ්‍යස්ත ප්‍රතිපදාවේ ඉන්න නම්, මධ්‍යස්තව ඉන්න ඕනේ නම්, ඒ කියන්නේ ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, දුකෙත් නැතුව, සැපෙත් නැතුව, ලාභෙත් නැතුව, අලාභෙත් නැතුව, නින්දාවෙත් නැතුව, ප්‍රශංසාවෙත් නැතුව දැන් මෙයාට ඉන්න ඕනේ. ඒ ඉන්න කෙනා කොයි වගේද කියලා දන්නේ නැත්නම් ඒ දන්නේ නැති කෙනා එයා අඳුනගන්නේ කොහමද? ඒ දන්නේ නැති කෙනාවනේ නිර්මාණය කරන්නේ. එයා කොහමද ඒක නිර්මාණය කරන්නේ? ඒ කියන කෙනා අඳුරන්නේ නැහනේ. ඕක තමයි මේ කමටාන තියෙන ප්‍රශ්නේ. සෝතාපන්න කියලා එකක් අපි හිතාගෙන එහෙම එකක් හදනවා. හැබැයි ඇත්තටම සෝතාපන්න කෙනා කියන්නේ කවුද කියන එක දන්නේ නැහැ. ඒ නිසා යාව ඇදෙන්නේ නැහැ. එහෙම කෙනා නිර්මාණය වෙන්නේ නැහැ ඇතුලේ. නිර්මාණය වෙන්නේ නැහැ කියලා කියන ප්‍රත්‍යක්ෂ තැනට එන්නේ නැහැ. ඒක අවබෝධයට සීමා වෙනවා, දැනුමට සීමා වෙනවා, ආගත්ත දෙයට සීමා වෙනවා, දැනෙන දෙයට සීමා වෙනවා. අයිය අතන්ට යන්න බෑ. ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති, දුකෙත් නැති, සැපෙත් නැති කවුද මේ මධ්‍යස්ත වෙන්න කෙනා? සැපයි දුකයි එකක් ලෙස දකින්න කෙනා, ලාභයයි අලාභයයි එකක් ලෙස දකින්න කෙනා, හොඳ නරක එකට දකිනවා. එයා තමයි ඒකින මධ්‍යස්තව ඉන්න කෙනා. එයාව දැක්කොත්, එයාව අඳුනගත්තොත් දැන් පුළුවන් අපිව එයා බවට පත් කරන්න. ඇයි? එයාව අපි අඳුරනවා. ඒ චරිතය අපි දන්නවා. දැන් ඒ චරිතය අපි තුල නිර්මාණය කරන්න පුළුවන්. දන්න දේ අදන්න ලේසිද, නොදන්න දේ හදන්න ලේසිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් සරල උත්තරේ දන්න දේ හදන්න ලේසි. නොදන්න දේ හදන්න බෑ. ඇයි? හදන්න එයා දැනගන්න එපා. නොදන්න එක කොහමද හදන්නේ? ඒක අමාරුයි. ඇදුව සමාට වෙන එකක් ඇදෙන්නේ. ඒ නිසා තමයි මේ මාර්ගයේ වඩන කට්ටියට වෙන වෙන ඒවා ඇදෙන්නේ. නාස්තුඩේ සිත තියන්න කිව්වාම බුදු පිළිම පේනවද? නාස්තුඩේ බුදු පිළිම තියෙනවද? බුදුහාමුදුරන්ට නිග්‍රහ කරනව නෙමෙයි. නාස්තුඩක බුදු පිළිම නැහැ කියන එක ආර්ය පුද්ගලයා දැනගන්න එපාය. ඒ ශ්‍රාවකයාට තේරෙන්න ඕනේ නාස්තුඩේ තියෙන උස්ම විතරයි. බුදු පිළිමයක් පේනවා නම් එයා මේ වඩන්නේ මාර්ගය නෙමෙයි, මතකයන් මෙනෙහි කිරීමේ කමඨාන මේ වඩන්නේ. සිතේ තියෙන මතකයන් මෙනෙහි කරන එකත් අරමුණක සිත පීචලා කමඨාන් වඩන එකත් දෙකක්. එයාට ඒක තේරිලා නැහැ. එයාට වැරදිලා කෙනෙක් එයාට තේරිලා නැහැ. ඒ නිසා කියනවා හරියටම කමඨාන වැඩුණා. ඇයි? බුදු පිළිම දැක්කනේ. බුදුහාමුදුරුවෝ දැක්කම මේ නිසා කමඨාන හරි. අබැත්තන බුදු පිළිමම නේ කරන්න කිව්වද? නාස්තුඩේ නේ ඉන්න කිව්වේ. උස්ම දැක්කා කිව්වනම් ඒක වෙන්න පුළුවන්. අයිය එතන ඒක තියෙනවා. නාස්තුඩ දැක්කනේ. ඒකත් පුළුවන්. නාස්තුඩේ උස්ම යනකොට කෙස් ඇතුලේ පොඩි පොඩි කෙස් ගස් එහෙම සෙලවෙනවා දැක්ක. ඒකත් වෙන්න පුළුවන්. අයි එහෙම එකක් තියෙනවා එතන. හැබැයි බුදු පිළිම දැක්කා, චෛත්‍යයක් දැක්කා, ගංගාවක් දැක්කා, ඒක වෙන්න බෑ. ඒව එතන නැහැ. නැති එකක් පේනවා නම්, දැනෙනවා නම්, සිතෙනවා නම් තමන්ගේ සිත හරමුණෙන් නිදහස් වුණා. කමටානේ බෑරව ගියා. මේ සරල දේ තේරුම් නැත්තම් එයා කොහොමද මාර්ගය වඩන්නේ? තමන් මාර්ගයේ ඉන්නවද කියන එක දැනගන්නේ ඒ ඉන්න තැනම තමයි. ඒ ඉන්න මාර්ගය තුලමයි. මාර්ගය වැඩෙනවද හරිද කියලා දැනගන්නෙත් ඒ වඩන ක්‍රමයේ තුලමයි. ඵලය හරිද වැරදිද, නිවැරදි එකක්ද වැරදිච්ච එකක්ද කියලා දැනගන්නෙත් ඒ ඵලය තුල පවතින අවබෝධය තුලින්මයි. දැන් අපිට ප්‍රශ්නයක් එනවා. දැන් සෝතාපන්න කෙනා සෝතාපන්න බව දැනගන්නේ කොහමද? එයාගේ සෝතාපන්න ඥාණයෙන් තමයි දැනගන්නේ. ඒකට ඉතින් රාහත් ඥාණයෙන් දැනගන්න ඕන නම් එතකොට සෝතාපන්න කෙනා රාහත් ඥාණය නැත්නම් එයා සෝතාපන්න බව කවදාවත් දන්නේ නැහැ නේ. හැබැයි සෝතාපන්න හැමෝම දන්නවනේ අපි සෝතාපන්නයි කියලා. සෝතාපන්න කියන්නේ මොකද්ද? එයා තුල නිවැරදි දැක්මක් තියෙනවා. ක්‍රම 1000ක් විතර තියෙනවා. මොනවාරි එකකින් එයා නිවැරදිව දකිනවා ලෝකේ.
ගස්ගල් ඇත කියලා දකිනවා. ගස්ගල් ඇත කියලා දකිනවා. ඒක සම්මාවද්ද නෙමෙයිද? සම්මාව. දැන් අපිට නම් ගස්ගල් කියලා එකක් නැහැ නේ. ඔක්කොම අණු වල එකතුවක් නේ. එහෙනම් ඇයි ඇත කියලා? ඇත. පෘතුජන කෙනාට, අවිද්‍යාවෙන් ඉන්න කෙනාට ගස්ගල් ඇත. සම්මාවක් ඒක. මේ ලෝකේ හැමදේම තියෙනවා පෘතුජන සාපේක්ෂව. එහෙම කියන එක පිළිබඳ 100න් ඉන්නවා. එහෙනම් තියෙනවා. එහෙනම් මම තාම පෘතුජන තැන ඉන්නේ. අරකක් තියෙනවා. එහෙනම් තාම පෘතුජන. ඔහොමයි 100න් ඉන්නවා. පෘතුජනයාට මේ ලෝකේ හැමදේම ඇත. සම්මාවක්. ආර්ය දැක්මට මේ ලෝකේ මොකවත් නැත. ඒක සම්මාවක්. ඇයි? අණු වල එකතුවක්. අණුව වෙන් කළාම මොකවත් නැහැ. එහෙනම් මොකවත් නැහැ කියන ලෝකයේ තුල හැමදේම තියෙනවායි වාගේ පේනවා. මේ ඔක්කොම මිරිඟු. ඔක්කොම මිරිඟු. ඥාතියෝ නැහැ, ගෙවල් දොරවල් නැහැ, බඩු මුට්ටු නැහැ, මිල මුදල් නැහැ. රත්තරන් කියන්නේ බොරුවක්. සල්ලි කියන්නේ බොරුවක්. රිදෙනවා කියන්නේ බොරුවක්. සිත දැනගත්ත නිසා රිදෙන්නේ. සිතට දැනගන්න බැරි වුණ තපෝසත් වුණ තේ ඒ රිදීම එයා දන්නේ. අංශභාග රෝගින්ගේ කකුල් කැපුවට එයාට දන්නේ දැනෙන්නේ. නම් ඔක්කොම බොරු මේ ලෝකේ තියෙන්නේ. මෙන්න මේක දන්නවා. මේක තුලසියෙන් ඉන්නවා. මේ මානසිකත් එයා තාරිය කෙනෙක්. නම් දැන් බලන්න හැමදේම පුදුජනයාට සාපේක්ෂව තියෙනවායි කියලා සියෙන් ඉන්න මනුස්සයා සම්මාදිටියක ඉන්නේ. ඇත්තනේ පුදුජන මනුස්සයාට අවිද්‍යාවෙන් ඉන්න මනුස්සයාට ඔක්කොම තියෙනවා. ඒක එයා දන්නවා. ආර්ය කෙනාට සාපේක්ෂව මේ ලෝකෙ මොකවත් නැහැ. තියෙනවා, පේනවා. ඒත් එයා මොකවත් නැහැ කියලා එකක් දැනගෙන සීයෙන් ඉන්නවා. එයාත් සම්මා වෙන්නේ. දැන් මේක තුල තියෙන ලෞකිකත්වය මොකද්ද? ලෝකෝත්තර නැතුව ලෞකිකත්වය තියෙනවා කියන එකද නැහැ කියන එකද? තියෙනවා කියන එක පිළිගන්නෙත් නැත්නම් නැහැ කියන එක පිළිගන්නෙත් නැත්නම් එතන විතරයි ලෞකිකත්වය තියෙන්නේ. මේ දෙකෙන් කෝක පිළිගත්තත් ආර්ය වෙනවායි. පුදුජනයාට සාපේක්ෂව සියල්ල ඇත. එයා ආර්ය කෙනෙක්. ආර්ය කෙනාට සාපේක්ෂව මේ ලෝකේ මොකවත් නැත. එයාත් ආර්ය කෙනෙක්. හැබැයි පුදුජන කෙනාට ලෝකේ සියල්ල ඇත කියන එක පිළිගන්නේ නැහැ. එයා කවුද? ලෞකික කෙනෙක්. එයා පැවැත්මින් කෙනෙක්. ආර්ය කෙනාට සාපේක්ෂව මේ පේන ගස් ගල් මේ මිල මුදල් මොකවත් නැහැ කියලා කියනවා. ඒක පිළිගන්නේ නැහැ එයා. එහෙම මේ තියෙනවනේ, පේනවනේ, කනකොට කැවෙනවනේ. නැයි කියලා එකක් කියනවා. එහෙම එකක් බොරු ඒවා. පිළිගන්නේ නැහැ. එයා ලෞකික කෙනෙක්. දැන් ආර්ය නැති කෙනා හොයන ක්‍රමය දන්නවද? මේක තමයි ක්‍රමය. එතකොට දැන් මේකත් ඒ හරක තුලින්මනේ. ඒක තුලින්මයි ඒක ගත්තේ. ආයි ඒක වෙන එකකින් ගත්තේ නැහැ. වෙන මීටරයකින් මේක මනින්න ගියොත් වැරදෙනවා. සෙන්ටිමීටර මනින්න ඕනේ මොනවදින්ද? අඩිය කෝඩුවකින් මනින්න බෑ. අඩිය කෝඩුවේ තියෙන හඩියෙන් අඩියට ලකුණු කරලා. ඒකේ සෙන්ටිමීටර ගණනක් නැහැ. අඩි 100ක් තියෙනවනේ, ඉරි කැලි 100ක් තියෙනවා. දැන් මේක සෙන්ටිමීටර ගණන් ගන්නේ කොහොමද? සෙන්ටිමීටර මනින්න ඕනේ සෙන්ටිමීටර ලකුණු කරපු එකකින්. මීටරේ මනින්න ඕනේ මීටර කෝඩුවකින්. ඒකේ තමයි මීටර හරියට ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම මනින්න තියෙන්නේ ඒකින කාරණාව තුලින්මයි. සෝතාපන්න කෙනා තමන් සෝතාපන්නයි කියලා දැනගන්නේ සෝතාපන්න ඥානයෙන්. සකෘදාගාමි කෙනා තමන් සකෘදාගාමි කියලා දැනගන්නේ සකෘදාගාමි ඥානයෙන්මයි. ඇයි? සෝතාපන්නෙකුට පුදුජන කෙනා දැනගන්න පුළුවන්, ඉහළ ඉන්න කෙනා දැනගන්න බෑ. ඇයි? ඒක දැනගන්න අවබෝධය තුල නෑ. හැබැයි සකෘදාගාමි කෙනාට සෝතාපන්න කෙනයි පුදුජන කෙනයි හඳුරගන්න පුළුවන්. හැබැයි අනාගාමි කෙනා අඳුර ගන්න බෑ. සකෘදාගාමි කෙනා තමන් සකෘදාගාමි බව දැනගන්නේ තමන්ගේම සකෘදාගාමි ඥාණයෙන්මයි. වෙන ක්‍රමයක් නෑ. ඒකට වෙනම ප්‍රතිපදාවක් නෑ ඒක දැනගන්න. ඒක තුලින්මයි දැනගන්න ඕනේ. දැන් අපිට යමක් කියනවා ගුරුවරයා. මෙන්න මේක සම්මාවක්, මේක වඩන්න, මේ විදිහට පුරුදු කරන්න, මේ සිතේ තියෙන අවබෝධය මෙන්න මේ ආකාරයට වෙනස් කරන්න කියලා එකක් කියලා දෙනවා. ගුරුවරයා අපේ යාපතට අපේ කියන ප්‍රඥාව වැඩෙන්න අපිට මේ ලෝකේ ගොඩාක් විවේකයෙන් ඉන්න යම්කිසි ක්‍රමයක් කියලා දෙනවා. දැන් මේ ක්‍රමය අරිද වැරදිද කියලා දැනගන්න ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඒකේන කමඨාණේ දුන්නේ මොකටද? දැන් කෙසල් ගෙඩියක් දෙනකොට කෙසල් ගෙඩිය කියන්නේ කන දෙයක්.
ලෙලි කියන්නේ විසිකරන දෙයක්. මේක දන්නවා නම් එයා එක වළඳනවද නැද්ද? වළඳනවා. කෙසෙල් කිටි දුන්නා බලන්න. දැන් එයා ටිකක් ඔළුව අතුල්ලලා බැලුවා, ඉඹලා බැලුවා. දැන් එයා බලන මේක මොකද්ද? මේක පරිස්සම් කරන එකක්ද? වටින එකක්ද? මේක මොනාරු වැඩකට ගන්න උපකරණයක්ද? දැන් එයා දන්නේ කෙසෙල් ගෙඩි කියන එක කන දෙයක් කියලා. එයා දැන් තමයි ජීවිතේ පළවෙනි අතට කෙසෙල් ගෙඩියක් ගන්න. එයාට සැකේකුත් තියෙන මේක අපල කරලා මේ විස වුණ කන්නේ නෑ එයා. එහෙම නේද? හැබැයි කෙසෙල් ගෙඩි කියන එක කන දෙයක්. එයා දන්නවා ඒ ක්‍රමවේදය. ටක් ගාලා ලෙලි ගැව්වා, කාල දැම්ම, ලෙල්ල විසිකලා. කෙසෙල් ගෙඩිය ලැබෙනකොට අපි දැනගන්න ඕනේ මේකේ ලැබීමේ හේතුව මොකද්ද? කන්න. ලැබෙන්නේ ඇයි? කෙසෙල් ගෙඩිය ලැබෙන්නේ කන්න. ඒ හේතුව එයා දන්නවනම් එයා දන්නවා මේකේ ඊළඟ පියවර කන එක කියලා. කමඨාන දුන්නාම අපි දැනගන්නවනම් කමඨාන දුන්නේ මොකටද? රාත් වෙන්න. කමඨාන දුන්නේ රාත් වෙන්න. කමඨාන දුන්නේ රාත් වෙන්න නම් ඒ කමඨාන හරිද වැරදිද කියලා දැනගන්නේ සැකේ අයින් වෙන්න ඕනේ. සැකේ කියන්නේ විචිකිච්ඡාව. සීලබ්බත පරාමාස මේ ඔක්කොම පොඩ පොඩ දුරු වෙන්න ඕනේ. අපි තුල සිල් වැඩෙන්න ඕනේ. විනය හැදෙන්න ඕනේ. හැලීම් අඩු වෙන්න ඕනේ. ගැටීම් අඩු වෙන්න ඕනේ. සැක අඩු වෙන්න ඕනේ. දුර්වලකම් නිවැරදි වෙන්න ඕනේ. එන්න එන්න අපේ ආයතනවල නිවීමක් අට ගන්න ඕනේ. දැන් මේ කියන කමඨාන හරියටම හරි. වැඩෙන්න වැඩෙන්න මේ මාන්නේ හැදෙනවා. මේ දැන් ඉතින් මේ සායන්ද තේරෙනවා නේ අපිට. දැන් මේ ගස්කොළ මේමත් පේනවා අපට. දැන් මාන්නේ වැඩි වෙනවා, අහංකාරය වැඩි වෙනවා, ඊතුවක්කාරකම, අනිත් අයට කීකරුණ හැමෝටම උගන්වන්න යනවා. උපදෙස් ගන්න නැ කාගෙන්වත්. අනිත් අය අපිට වඩා දැනුමින් අඩුයි කියලා නිකන් අවතක්සේරුවෙන් බලනවා. ඒ අය එලා දකිනවා. ඒ කටට තේරෙන්නේ නැහැ කියලා විවේචනය කරනවා. දැන් ගුරුවරයාගේ කමඨාන හරිද වැරදිද? වැරදි. දුන්නේ රාත් වෙන්න. රාත් කියලා කියන්නේ නිවීමක්. එයා තුළ තියෙන නිවීමක් නෙමෙයි. මේක වැඩෙන්න වැඩෙන්න ප්‍රතිසතවලින් එයා කැළඹෙනවා. ක්‍රමානුකූලව පිරියෙනවා. මාර්ගය වැරදිලා. කමඨාන වැරදිලා. දුන්නේ මොකටද? ඒකට යනකම් මග වෙන්න ඕන දේ වෙනවා නම් ඒක හරි. මග ඵල කියලානේ කියන්නේ මාර්ගයේ යනකොට හම්බෙන ඵල. එතකොට මේ මාර්ගයේ යනකොට මේ මග වෙන්න ඕන ටික වෙන්නේ නැත්තම් ඒක වැරදි. ඒක කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ කරී කියලා. වඩන්න කලින් මාන්නේ නැත්තම් වඩනකොට මාන්නයක් එනවා නම් ඇත්තටම යාර පිරීමක් නේ තියෙන්නේ. ඇයි අර කලින් ඊට වඩා හොඳට හිටියනේ යා. දැන් මානසික ලෙඩෙක් නේ යා. අපිට මෙච්චර දේවල් දැනෙනවා, තේරෙනවා, අවබෝධ වෙනවා කියලා එකක් එයා තුල හැවිල්ලා. ඒ කියන්නේ යට වැරදිලා. කලින් ඊට වඩා හොඳට හිටියා. පෑදලි මනසෙන් හිටියා. ලොකු ප්‍රඥාවක් අවශ්‍ය නැහැ අපේ මාර්ගය දැනගන්න. මා විශාල අවබෝධයක් අවශ්‍ය නැහැ මේක තේරුම් ගන්න. මේ තේරෙන ටික ඇති. ඒ අයගේ දැනනුවනට පමණ නම් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ අයගේ අවබෝධයට සාපේක්ෂව නම් ඒ මාර්ගඵල නිර්මාණය වෙන්නේ. දෙන්නෙක්ගේ සෝතාපන්න ඵල දෙක ඒ දෙන්නගේ ප්‍රඥා මට්ටමට අනුව නම් ඒක නිර්මාණය වෙන්නේ. මොකටද අපි අමුතුවෙන් එකක් වැඩිපුර නිර්මාණය කරන්නේ? තේරෙන්නේ කොච්චරද ඒ තේරෙන දේ තුල මාර්ගය වඩනවා. අවබෝධ වෙන්නේ කොච්චරද ඒකට අනුව ප්‍රත්‍යක්ෂ කරනයි වැඩි එකක් හොයන්න යන්නේ. හැමෝම ගෞතම බුදුහාමුදුරෝ වාගේ සර්වඥතා ඥාණයෙන්මයි rahat වෙන්න ඕනේ කිව්වොත් ඒක වියනෝයක්ක්. හැමෝම සරියුත් හාමුදුරෝ වාගේ වෙන්න ඕනේ කිව්වොත් ඒක කවදාවත් ඒක කළ නොහැක්ක්. ඇයි? එතනට එන්න බෑ. අපට එන්න පුළුවන් කොතනටද? මම ඉන්න තැනට එන්න පුළුවන්. මට මම වෙන්න පුළුවන්. මට ගෞතම බුදුන් වෙන්න බෑ. මම කවුද? එතනට එන්න පුළුවන්. හැබැයි ලෝකේ කිසිම කෙනෙක් තමන් බවට පත් වෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අරයා බවට පත් වෙන්න මෙයා එතනක් දුස්තියක් නේ. ඒ කියන්නේ මේ මිනිස්සු කවුරු තමන්ව වඩන්නේ නැහනේ. තමන් වෙන්න කියලා කවුරු හරි හිතුවද? මම කොමාරි මේ රාතන් වහන්සේ නමක් වෙනවා. කොයි වගේද? මම අඟුලිමාල වාගේ. මම ආනන්ද හාමුදුරුවෝ වාගේ. මම කාශ්‍යප තෙරුන් වහන්සේ වාගේ. හොඳට විනය ආරක්ෂා කරලා මං උපාලි තෙරුන් වහන්සේ.
ඇයි එයා වගේ වෙන්නේ? කවදරි මං රාතන් වහන්සේ කෙනෙක් වෙනවා. කොයි වගේ රාතන් වහන්සේ කෙනෙක්ද? මම වගේ රාතන් වහන්සේ කෙනෙක් වෙනවා. හරියටම එයාට ඒක පුළුවන්. යාතුල ඒක තියෙනවා. එයා වගේ වෙන්න එයාට ඕනේ. අරයා වගේ මෙයා වගේ වෙන්න නෙමෙයි. එයා වගේ අරයා වගේ වෙන්න නම් ඒ පාරමිතා යාතුල තියෙන්න එපායි. නැත්තම් ඒක වඩන්න එපායි. ඒ කියන්නේ මෙතන ඒක වෙන්නේ නැහැ කියන එක. සෑඳ දුර යන්න වෙනවා එයාට. හැබැයි මං වගේ රාතන් වහන්සේ කෙනෙක් වෙන්න නම් පුරන්න මොකවත් නැහැ. එයා වගේ දැන් එකක් ඇවිල්ලා. ඒක නිර්මාණය වෙලා. ආයි වඩන්න මොකවත් නැහැ. එහෙම කෙනා දැන් ඇවිල්ලා ඉවරයි. නිවෙන්න විතරයි තියෙන්නේ. දැන් පුළුවන් ඒක. අන්න අසෝලා වගේ සෝතාපන්න කෙනෙක් වෙන්න ඕනේ. මං වගේ සෝතාපන්න කෙනෙක් වෙන්න ඕනේ. මේ ඉන්නේ එයා සෝතාපන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කවදරි මම රාත් වෙනවා නම් මං වගේ රාතන් වහන්සේ නමක් වෙනවා. එහෙමයි හිතන්න ඕනේ. මාව රාත් කරන්න උත්සාහ කරනවා මිසක් මගේ කෙලස් ටික යවන්න උත්සාහ කරනවා මිසක් අරයා වගේ නිකලස් වෙන්න උත්සාහ කරනවා කියන එක එයා තුළ මෝහයක් වැඩෙන්නේ. එයා මිරිංගුවක් පස්සේ දුවන්නේ. චරිත තාම්බ්‍රෝ වාගේ ශ්‍රේෂ්ඨ චරිතයක් වෙන්න ඕනේ. එතකොට ඒ ශ්‍රේෂ්ඨ චරිතයට එයා වටිනාකමක් දෙනවා මිසක් දැන් මම කියන මෙතන තියෙන ශ්‍රේෂ්ඨත්වය දැක්කේ නෑ. මේක නෙමෙයි යාට ශ්‍රේෂ්ඨ කරන්න ඕනේ. අර ශ්‍රේෂ්ඨත්වයට මෙයා පත් කරන්නයි. ඒක වෙන්නේ නෑ. මේවා දුෂ්ටි. මේවා අර වැරදි වැටහීම්. අපි පළපවා වටිනාකමකින් යුක්තවයි ගන්න කැමති. අපට ලැබෙන දේ ගන්න නොලැබෙන දේ ගන්නයි අපි කැමති. කවදාරි පිරිනිවන් පානවා නම් කාශ්‍යප මහ රහතන් වහන්සේ වාගේ පිරිනිවන් පාන. එහෙම එකක් අපි බලාපොරොත්තු වෙනවා. කවදාරි මට වැටහෙනවා නම් ආනන්ද තෙරුන් වහන්සේට වාගේ වැටෙන්නුනයි ඔක්කොම මතකෙ හිටින්න ඕනේ. හැබැයි යාට ඕනේ දුකෙන් එතර වෙන්න. ඒ එතර වෙන එකට පවාය දුස්ති හදලා තිනේ. එතර වෙනවා නම් මෙන්න මේම හැතර වෙන්න ඕනේ. ආදානය කරනවා නම් මට ඉතින් සුදු හඳුන් ලී වලින් පුච්චනවා නම් තමයි මං කැමති. මැරුණට පස්සේ පුච්චන්නත් යා ලෝක හදලා. ඒ පුච්චන එකත් මේම වෙනවා නම් තමයි මං පිච්චෙන්නේ. එහෙම වෙනවා නම් මං ඒ ගිනි වල ඉඳගෙන ඉන්න හරි කැමති. ඒකේ සතපිලා ඉන්න කැමති. එහෙම පුච්චනවා නම් තමයි මං සන්තෝෂයෙන් පිච්චෙන්නේ. ඒකටත් ලෝක හදලා. සෝතාපන්න වලට ලෝක හදලා, සකුර්දගාමි වලට ලෝක හදලා, අනාගාමි රාහත් වලට ලෝක හදලා, පිරිනිවන් පානකටත් ලෝක හදලා, ඒ සෑයටත් ලෝක හදලා. දැන් එයාට සම්මාදිට්ඨිය ලැබෙද? මේ කතන්දර කෙසේ වෙතත් එයාට ඉසලා හාරිය කෙනෙක් වෙන්න හම් වෙන්නේ නැහැ. ඇයි? මේ දෘෂ්ටි ඔක්කම ගලවන්න එපායි. එයා මේ අල්ලාගෙන ඉන්න මෝහය අයින් කරන්න එපායි. මාර්ගය කියලා කියන්නේ මොනවද? මාර්ගය කියන්නේ මොකද්ද? අපේ නිවීම පිණිස අපි ගමන් කරන මේ දිශාව. ඒක තමයි මාර්ගය. ඒක උතුරු දිශාව, දකුණු දිශාව, ඊසාන දිශාව, ගිනිකොන දිශාව කියලා තියෙනවද? එහෙම නැහැ. මාර්ගය කියලා කියන්නේ පහර. අපේ පිරිනිවන් පෑමට අපි කරන ක්‍රියාවලිය. ඒක තමයි මාර්ගය. සරල නිර්වචනය. ඔළුවෙන් ඉට ගත්තාම යට rahat වෙන්න පුළුවන් නම් ඒක තමයි මාර්ගය. අඩියක්වත් එල්ලෙන්නේ නැහැ. එතන ඔළුවෙන් ඉට ගන්නවා. උලහුඩ හිටියාම නිවෙනවා නම් rahat වෙනවා නම් ඒක තමයි මාර්ගය. සක්මන් කෙරුවාම නිවෙනවා නම් ඇවිදින එක තමයි යාගේ මාර්ගය. බණ ඇව්වාම නිවෙනවා නම් ඒ සවන් දීම තමයි යාගේ මාර්ගය. භාවනා කෙරුවාම නිවෙනවා නම් භාවනාව තමයි යාගේ මාර්ගය. සාසනික වත්පිළිවෙත් කරනකොට නිවෙනවා නම් වත තමයි යාගේ මාර්ගය. උපස්ථාන තුලින් නිවෙනවා නම් උපස්ථානය තමයි යාගේ මාර්ගය. ಗುಣධර්ම වඩෙනකොට නම් එයා නිවෙන්නේ. ಗುಣධර්ම තමයි යාගේ මාර්ගය. එයා වඩන්න ඕනේ කමටාන්නේ මේ ಗುಣ වඩන්න ඕනේ. කීකරුකම, නියතමානිකම, යටාත්පාත්කම, අවංකකම, ආගන්තුක සත්කාරය, යහපත් වචන වලින් කතා කිරීම, අනිත්ට උදව් උපකාර ඕවා වඩන්න ඕනේ. එතකොට නිවෙනවා. මාර්ගය කියලා කියන්නේ තම තමන්ගේ පිරිනිවන් පෑම සඳහා පුරුදු කරන ක්‍රියාපටිපාටිය. ඒ ඇසිරීම තමයි මාර්ගය කියලා කියන්නේ. වඩනවා කියන්නේ මොකද්ද? එකතු කරනවා කියන එක නෙමෙයි. අපි මේ එකතු කරපු දේවල් එක ඇදගෙනවා.
කුසල් එකතු කළා, අකුසල් එකතු කළා. ඒ නිසා ගොඩක් දේවල් ලැබිලා තිනවා, ගොඩක් දේවල් නොලැබිලා තිනවා. මේවත් එක්ක ඇලෙනවා, ගැටෙනවා. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව මේවට ඇඩ ගැයෙනවා. මෙන්න මේ මානසිකත්වය උරු කරනවා. හම්බ වුණා තියලා යන්නේ පරිභෝජනය සඳහා පමණ ඇඩ ගැයෙනවා ඒ ක්‍රමයට. මරුණා මෙතන පෙරේතෙක් වෙන්නේ නැහැ. බෛරය කියලා ඒක ලැගගෙන එතන ඉන්නේ නැහැ. හැඩ ගැයෙනවා. පරිභෝජනය කළා තියලා යන්න මේක හම්බුනේ. කාලා බීලා හොඳට ඉඳලා යනවා. එහෙම කියලා හිතාගෙන පරිභෝජනය කරනවා. එයාට පුළුවන්ලු නිවන් දකින්න. නොලැබුණා. ලොබ නොලැබුණා. ඒක ගන්න බෑ. ඒක ගන්න ඕනේ නැහැ. ඉතින් ලැබෙන්න තිබුණා නේ. ඒක මේ වෙනකොටත් ලැබිලානේ. ඉපදෙනකොටත් අපේ නම්වල තියෙනවනේ. එහෙනම් නැත්තේ නොලැබුණේ ගන්න අමාරුනේ. හරි. ඒක ලැබෙන්න නැහැ. හැඩ ගැයෙනවා. ඒක ගන්න උත්සාහ කරන්නේ. ඒක පිළිබඳ බලාපොරොත්තු තියාගෙන දැවෙන්නේ නැහැ. ඒකට කියන ගැටෙනවා කියලා. අම්බෙච්ච දේවල් ඔක්කොම මගේ කාටවත් දෙන්නේ නැහැ. මගේ යටතේ තියෙන හැලෙනවා. අම්බෙච්ච දේ ගෙනියන්න හදනවා, නොලැබිච්ච දේ ගන්න හදනවා. එයාට නිවන් දකින්න බෑ. ඔන්න ඕක විතරමයි හදන්න තින්නේ. හැඩ ගැයෙන්න ඕනේ. ඒක තමයි වඩනවා කියලා කියන්නේ. හැඩ ගැයෙනවා කියන එක මොකද්ද කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණා ඒ කාලේ ශ්‍රාවකයන්ට. මං ගෝලයන්ට කිව්වා යංකෝ හැඩ ගැයෙනටි පෙන්වන්න කියලා. ඉතින් යනවා යනවා ඉවරයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කිලෝමීටර් දෙකක් විතර ගිහිල්ලා ස්වාමිනේ තවත් තියෙනවද හැඩ ගැයෙන එක පිළිබඳව කියලා. තව ටිකක් යමු. යනවා. කිලෝමීටර් 3ක් විතර ගියා. කවුරුත් හැඩ ගැවුනේ නැහැ. කෙරෝලේ හිටපු පොඩි කෙනෙක් අවුරුදු 19ක් 20ක් විතර ඇති. එයා ඇවිල්ලා මට වැන්දා. නෑ ඇයි? ඔබ වහන්සේ මට වැන්දේ මොකද්ද කාරණා? ස්වාමීනි මේ හැඩගැයීම පිළිබඳව කාරණා මට හොඳට තේරුණා. මං කිව්වා මෙච්චර කණ්ඩායමක් ඇවිල්ලා කාටවත් තේරුන්නේ නෑ. ගුරුවරයාගේ සිතේ පොඩි දුකක් තිබුණා. ඔයාට තේරිච්ච එක පිළිබඳව ගුරුවරයා සෑහීමටපත් වෙනවා. මේ පූනුව තුලින් ප්‍රතිඵලයක් හම්බ වුණා. ඒක අනිත් කටේ විස්තර කරන්න. එතකොට ඒ පුංචි ශ්‍රාවකයා ඒ වයසින් අඩු කෙනා. එයා කියනවා ඇවිදගෙන එනකොට මේ සීතල පරිසරය තුල මේ තරම් මේ අයිස් වල ඇවිදගෙන එනකොට මගේ කයට දරා ගන්න බෑ. හැයි මේ හිම සත්තුත් ඉන්නවනේ. ඒගොල්ලන්ට පොරවන්න එකක් නෑනේ. මෙච්චර තද සිවුර පොරෝනින්න මට දරා ගන්න බැරි නම් මොකවත් පොරන්නේ නැතුව මේ සත්තු ඉන්නවනේ. හිම වලස් ඉන්නවනේ. හිම මේ හාවෝ ඉන්නවනේ. හිම මුවා ඉන්නවනේ. ඒගොල්ලෝ කොහොමද මේක දරාගන්නේ? ඒ කට්ටියට මේක හොරොත්තු දෙන මානසිකත්වය ඇදිලා නැයි අපට ඒක නැත්තේ? ඒගොල්ලෝ හැඩගැයිලා. හරි ගුරුවරයා ඔක තමයි කිව්වේ. ඒගොල්ලෝ හැඩගැයිලා ඒකට. අපි හැඩගැයිලා නැහැ. අපි හොඳට රස්නේ හදාගෙන ගිනි තපගෙන ගුවාවල් ඇතුළේ ඉඳලා ඕම එකක් අපි හැඩගැයිලා. ඒ නිසා තමයි මමත් මේකට හැඩගැයෙනවා. පොරවන් නැතුව ආවරණයක් නැතුව ඔයේ හිටගෙන ඕම පිනිබාගෙන සතුන්ට ඉන්න පුළුවන් නම් මමත් හැඩගැයෙනවා. මම ඒක එන ගමන් මේක පුරුදු උනේ. කකුල් රිදෙනවා හරි අමාරුයි. කිලෝමීටරයකටද ඇයි හැරෙනවනේ. එන්න හරි අමාරුයි. මම බැලුවා ගුරුවරයාට ගහනක්වත් නැහැ. ගුරුවරයා හැරෙන්නේ නැහැ. ගුරුවරයාත් අපි වා ගැටමස් නේන අර. ඇයි ගුරුවරයා හැරෙන්නේ නැත්තේ? එතකොට දැනගත්තා ගුරුවරයා යම්කිසි ධානයකින් මේ යන්නේ. පය තිබ්බට ඇතුළට යන්නේ නැහැ. එහෙනම් ගුරුවරයා යම්කිසි දෙයක් වඩලා. ඒ නිසා ගුරුවරයා හැඩවෙලා පරිසරයට. මම තාම ඒක වඩලා නැහැ. එනිසා මම ඇඩවෙලා නැහැ. මම ගුරුවරයා වගේ ඇඩවෙනවා මේකට. මේ දුක විඳලා මේ දුකෙන් මං නිදහස් වෙනවා. මං හැඩගැයෙනවා. ඒක මං ඉගෙන ගත්තා. තව ටිකක් එනකොට තවත් අමාරුයි මට. හරි කැක්කුමයි. පස්සේ බැලුවා මං වාගේම එරණ සෙට් එකකුත් ඉස්සරහා යනවා. හිරි හිරි යනවා. හිරි හිරි යනවා. ධනිස වෙන කසමාර කට්ටියට එරිලා. ඇයි බර වැඩි නිසා. ඒ කට්ටියත් යනවා. මෙච්චර එරිගෙන ඒගොල්ලන්ට යන්න පුළුවන් නම් ඇයි මට යන්න බැරි? ඒගොල්ලෝ හැඩගැයිලා. ඒ දුකට මමත් හැඩගැයෙනවා. ඉවරද උනා මම ඇව්වා අන්තිමට මට වඳින්න හේතුව මොකද්ද? ඒකත් කියන්න. මේ කට්ටිට කියන්න. නෑ ස්වාමිනී අපි දිහැල්ලක් යාබදවනේ ආවේ වතුර පාරක් යන ඇලි පාරක් යන අරහාවේ. ඒ වතුර යනවා.
සමහර කට්ටිය නැවතිලා වතුර බොනවා, මේ හතපය ටිකක් තෙමා ගන්නවා, මූණ පොඩ්ඩක් තෙමා ගන්නවා. මේවා කර කර තමයි අපි ආවේ මේ කිලෝමීටර 3 විතර. ස්වාමිනී, මේ අන්තිම තැන එනකොට තමයි මේ දිහැල්ලේ කතන්දරේ මට තේරුනේ. මං කල්පනා කළා ඇයි ගුරුවරයා මෙච්චර පාරවල් තියෙද්දි මේ හැල පාර ළඟින් අපි එක්කන් යන්නේ. හඩි 20ක් විතරනේ තියෙන හැලට. ඇයි මේ හැල ළඟින් එක්කන් යන්නේ මෙච්චර මේ පාරවල් තියෙද්දි මේ මොකද්ද මේකට මොන හේතුවක් ඇති? පටපිට බලන්නෙත් නෑ ගුරුවරයා. බලනෝ නෑ හැල විතරයි බලන්නේ. හැල බලලා hina වෙලා ආයි යනවා ගුරුවරයා. ඉතින් මේ ඇල නිතර නිතර බලන්ද හැල ළඟින් යන්නත් මොකද හේතුව කියලා බලනකොට මට තේරුණා ස්වාමිනී. මා විශාල ජලපාරක් එන උල්පතක් කන්ද මුදුනේ ඉඳලා. හැබැයි ඒවා වැටෙන වැටෙන විදියට හැඩගැයෙනවා. ගල් ගලවන්නේ ගලට වැදිලා ලස්සනට හැරෙනවා. වංගු ගන්නවා. වංගු කියන්නේ එයා ඒ වංගුවට ඕන විදියට හැඩගැයෙනවා. උල්පත් වතුර වාගේ වෙන්න ඕනේ මම. ලෝකේ තියෙන හැම වංගුවකටම හැම ගලකටම හැම ගහටම මම ඇද වෙන්න ඕනේ. සේරම තැන්වලින් ඕනම විදියට ඒ පවතින පරිසරය තුළ ඒ පරිසරයට ඕන විදිහට මං හැදෙන්න ඕනේ. සමාජයට ඕන විදිහට ඇදෙන්න ඕනේ. ඒ රටේ නීතියට ඕන විදිහට ඇදගෙන්න ඕනේ. මං ජීවත් වෙන පරිසරයේ ඉන්න සංඝයාට ඕන විදිහට, මම ජීවත් වෙන ගෙදරේ ඉන්න ඒ පුරවැසියන්ට ඕන විදිහට මං ඇදගෙන්න ඕනේ. මේක තමයි මේ ගුරුවරිය හැල ළඟින් අපි එක්කන් ගියේ. යන් ඇදවෙන එක පෙන්වන්න කියලා මේ ගියේ. මේ පෙන්නන මේ පේන්න තියෙනවා. මේ වතුර එකක්වත් කෙලින් යන්නේ නැහැ. ඒ යන වේගයට අනුව ඒ තියෙන ක්‍රමයට ඒගොල්ලෝ ඇදගෙනවා මිසක් ඒගොල්ලෝ ඒක ලස්සනට පාරවල් අදන්නේ නැහැ. ඇදිච්ච පාර දිගේ ඒගොල්ලෝ ගමන් කරනවා. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇදගයිලා. එදා මම නෙමේ ගුරුවරයා. ඒ පුංචි ශ්‍රාවකයා තමයි කට්ටියගේ ගුරුවරයා. එයා තමයි ඒක තේරුම් කරලා දුන්නේ. කමඨාන වඩනවා කියලා කියන්නේ වඩනවා කියන වර්ථය තුල තියෙන්නම හැඩගැනනවා කියන එක. විනයට හැඩගැනනවා, ගුණවලට හැඩගැනනවා, ප්‍රතිපත්තියට හැඩගැනනවා, සිව්පසයට හැඩගැනනවා, භාවනාවට හැඩගැනනවා, උදකලාවට හැඩගැනනවා, නොහැලී ඉන්න හැඩගැනනවා, නොගැටි ඉන්න හැඩගැනනවා, අල්පේච්ඡතාවයට හැඩගැනනවා. මේකට කියනවා වඩනවා කියලා. මෙන්න මේ කාරණාව යම්කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මං හිතන්නේ නෑ එයාට නැවත ඉපදීමක් හදන්න පුළුවන් වෙයි කියලා මේ ලෝකේ. අපි අදක්ෂ වෙනවා. හේතුව එයාගේ පිරිණිවන් පෑම අපටවත් නවත්තන්න බෑ. මාර්ගය හරිද වැරදිද කියලා දැනගන්නෙත් ඒ මාර්ගය තුලමයි. ඵලය හරිද වැරදිද කියලා දැනගන්නෙත් ඒ ඵල ඥාණයෙන්මයි. වඩනවා කියලා කියන්නේ ඒ හදාළ මාර්ගයට, ඒ පිරිණිවන් පෑමට ඇදගෙනවා, නිවීමට ඇදගෙනවා. ඒ හැම දෙය තුළම හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉඳ ඇදගෙනවා. දැන් පැහැදිලිද? මෙන්න මේ කියන කාරණාව වඩන්න ඕනේ. මෙන්න මේ කියන කාරණාව දෛනික ජීවිතයේ පුරුදු පුහුණු කරන්න ඕනේ. දැනටමත් අපේ කාලේ ගොඩක් ඉවරයි. ඉතුරු වෙලා තියෙන කාලය හොඳට ආයෝජනය කරලා හොඳට පුරුදු පුහුණු කරලා පුළුවන් තරම් ඉක්මනට තාත් ඵලයටපත් වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.